අද මම ප්ලේ කරන්නේ කෝඩ්නේම් වයිප කියලා ගේම් එකක්. මේක 1990 තමයි මේ කැප්කොම් කියලා ඔගොල්ලෝ අහලා තියෙන ස්ට්‍රීට් ෆයිටර් ගේම් හදන මේ කට්ටිය තමයි මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ. මේක නිකන් පොඩක් කොන්ට්‍රා ගේම් එක වගේ මේකත්, මේකේ ගේම් ප්ලේ එක. හැබැයි අර කොන්ට්‍රා එකේ වගේ හැම පැත්තරම් බෙඩි තියන්න බෑ. මේකේ මේ ස්ටෝරි එක ගැන කිව්වොත් නම් මේකේ තියෙන නිකන් ඒජන්ට් කෙනෙක් ඉන්න, එයා ඩ්‍රග් ලෝඩ් කෙනෙක් අල්ලගන්න යන කතාව තමයි තියෙන්නේ. මේකේ පොඩි තියෙන ට්‍රිස්ට් එකක් එහෙමහෙන් තියෙනවා කතාවේ. මේ එක බලන ගහනකොට ඕන කෙනෙක් මුලදීම තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. රීප්ලේ කරලා බලමු. මේ ඉන්නේ මෙයාත පාර අර කොළපාට එක්කෙනාගෙන් තමයි අපිට ප්ලේ කරන්න තියෙන්නේ. මේ මෙයාට එයාගේ කමාන්ඩ කෙනෙක් කවුරු හරි දෙනවා මේ මේකක් මිෂන් එක දෙනවා කරන්න ඕන මේකයි කියලා. සවුත් ඇමරිකාවල මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි යන්නේ මෙයා. ඒක මොනවාද ඒ ගිහි විනාශ කරන්න කියන ඒගොල්ලන් අර ඩ්‍රග් කේස් එකක් තමයි මේකේ තියෙන්නේ. මොනවාද මේ ඉන්න 7 දෙනෙක් ඉන්නවා. ඒ මේගොල්ලන්ගේ ටීම් එකේ 7 දෙනෙක්. ඒ 7 දෙනාව අල්ලගෙන ඉන්නේ අරුන්. ඊට පස්සේ මෙයාට තියෙන ගිහින් උන්ව බේරගන්න කියලා තමයි මෙයාට මිෂන් එක දෙන්නේ. අන්නේ ආයෙනවා හෙලිකොප්ටරේ. මම මේ ගේම් එක පොඩි කාලේ මේ ප්ලේ කරලා ඉවර කරලා තියෙනවා 2-3 පාරක්. ටිකක් පොඩ්ඩක් විතර අමාරුයි. ලොකු අමාරුවක් මන් නැහැ. මේ කොන්ට්‍රා තරම් අමාරු නැහැ ගේම් එක. හැබැයි අර එනමීස්ල හැම දඩබඩ ගාලා ටක් ගාලා එකපාරට ස්ක්‍රීන් එකේ පැත්තෙන් එනවා. මේකේ අර මෙකැනික් එක තමයි මේ දොරවල් ඔය අර නිකන් කොටු බිත්තියස්සේ කොටු කොටු තියෙන ඒවේ අපිට මේ ඒව ඇතුළට අපිට යන්න පුළුවන්. ඒව ඇතුළේ එක එකයි ඉන්නවා බේරගන්න. එහෙම තව තියෙන වෙපන්ස් තියෙනවා. මේ ඔය ඒ පොඩි ළමෙක්ින් මේ අර අපි හොයන 7 දෙනා, يعني මිෂන්ස් 7ක් තියෙනවා. ඒ මිෂන්ස් 7ේ 7 දෙනා ඉන්නේ. ඔය එක මිෂන් එකකට එක්කෙනෙක් ඔය දොරක් ඇතුළේ ඉන්නේ. එයාත් මේ වගේම සෝල්ජර් කෙනෙක්. එයාව අපි බේර ගන්න ඕනේ ගිහිල්ලා. එයා මේ දැන් මැෂින් ගන් එක හම්බුනේ. මැෂින් ගන් එක තමයි ඔගේ ගන්ස් දෙකයි තියෙන්නේ, පිස්ටල් එකයි මැෂින් ගන් එකයි. ඒ මැෂින් ගන් එක හොඳයි. ඒක ටටක් ගාලා තියන්න පුළුවන්. සමහර දොරල් අස්සේ මුකුත් නැහැ. ඕ ඕ ඕ ඕ ඒ දොර අපි අප් බටන් එක අප් බටන් එක ඔබාගෙන ඉන්නකොට මේ එයා ඒ දොර ඇතුළෙම හැංගිලා ඉන්නවා. ඕ අපිට තියෙන්නේ අපි දෙපාරක් එන අපි එනමි කෙනෙක්ගේ ඇඟේ ගෑවුනත් මේ අපේ හෙල්ත් එක අඩු වෙනවා. මේ එතක හෙල්ත් හෙල්ත් බා එකේ අර යට තියෙන පොඩි රවුන්ඩ් එකක්, ඒ දෙකෙන් يعني දෙකයි අපිට දෙපාරක් අවුට් මේ වැදුනොත් අවුට් වෙනවා. බුලට් එකක් වැදුනොත් මේ අපි එකපාරින්ම මේ මැරෙනවා. මොන උතන ඉස්සරහ එකෙක් ඉන්න අර ගුලක් අස්සෙන් ඔලුවට දාලා වෙඩි තියෙන එකෙක් ඉන්න. ඔයි ආ වැදුනා. අර උඩිනුත් එන එකෙක් කර. ඒ මේ ඉන්නේ මෙන්න මෙයා තමයි බේර ගන්න ඕන. අර යට ග්‍රෙනේඩ් එක අයිකන් එකක් වටේනේ. ඒ කියන්නේ අපි දැන් මේ ලෙවල් එකෙන් අපිට යන්න පුළුවන් එන්ඩින් එකට. මේකේ තියෙන පොඩි මේකක් මේ ඒ කොළපාට එක්කෙනා බේර ගන්න නැතුව අපි එන්ඩින් එකට ගියොත් ගේම් එකේ ලෙවල් එක ඉවර කරන්න බෑ. ආයි අපි මේ පස්සට ගිහින් ඒ දොරවල් ඔක්කොම ඕපන් කර කර බලලා එයාව ගන්න ඕන. සමහරකට ඒ දොරවල් ඇතුලේ තියෙනවා මේ හાર્ට්, ඒ කියන්නේ අර අපිට ගන්න පුළුවන් ලයිෆ් වේව, මේ හෙල්ත් එක වගේ. තව ඒ ඇස්සේ මේකේ ටයිමර් එකකුත් තියෙනවා. මේ ටයිමර් එක ඉවරුනොත් මේ මිෂන් ෆේල් වෙනවා. ඌ හරි. ඔය තියෙන අර ඒ ග්‍රෙනේඩ් එක ගන්නේ අර අර අපි බේරගත්ත එක්ක නැහැ. එයා ග්‍රෙනේඩ් එක දුන්නට පස්සේ මේ ඒකෙන් තමයි දොර කඩලා යන්න ඕන. ඒ බේර ගන්න හැම එක්කෙනාම අපිට දෙන පොඩි ලියුම් නෑ, එයා ඉන්ෆර්මේෂන් දෙනවා. ඒ ඉන්ෆර්මේෂන් තැනින් තැන තියෙන ලියුමක්. ඒක අපි ඒ ලියුම මේ අපි එයා එක්කෙනා එක්කෙනා කියන එක පොඩ පොඩ ලියා ගන්නවා. ඊට පස්සේ මේ ඒ කතාව එන්න ඒ ලියුම පිරෙනවා. ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් වැඩි වෙලා ඒ ඔක්කොම සෙට් වෙන පස්සේ මෙයා දැනගන්නවා මොකද්ද වෙන්නේ කියලා. මේ එක්කෙනෙක් බලාගෙන ඉන්නවා මේ එයා කොල්ලා, ඒ කියන්නේ මේන් කැරක්ටර් එක මොකද කරන්නේ කියලා. හැම ලෙවල් එකක් මේ යurnaම් පෙන්නවා ස්ක්‍රීන් එකකින්. එක්කෙනෙක් බලාගෙන ඉන්නවා. මේක නිකන් වෙයා හවුස් එකක් වගේ තන. මේකේ මේ ග්‍රැෆික්ස් එහෙම හොඳයි. මේ පික්සල් ගේම් එකක් හැටියට මේ ඒ කියන්නේ මේ අර කැරක්ටර්ස් ඔච්චර ලොකුවට ඇඳලා ආවිල්ල මං ඒ දවස්වල වැඩිය දැකලා නැහැ. ඒ කියන්නේ මෙච්චර ලොකුවට කැරක්ටර් ස්ප්‍රයිට්ස් ඇඳලා තියෙනවා. ස්ප්‍රයිට් එකක් කියන්නේ ඒ 2D ගේම්ස් ඩිසයින් කරනකොට ඒවේ තියෙනවා මේ ඇසෙට්ස් කියලා. ඒ කියන්නේ අපි මේ පාවිච්චි කරන මේ කැරක්ටර් එක, එතකොට බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඒ ඔක්කොටම කියන්නේ ස්ප්‍රයිට්ස් ඇසෙට්ස්.
ඒ දොරවල් අස්සේ ඉන්න එක එක කට්ටිය. ඕ! අර වෙනකොට මමත් ගියා දොර ඇතුළට. අවුලකට තියෙන දෙපාරයි වදින්න ඕන මේ එතකොට අවුට් වෙනවා. ඒ අස්සේ අර එනමිස් ටට්ටක් ගාලා එනවා ස්ක්‍රීන් එකෙන් පයින්. ඔන්න ඔයවා බොක්සස් අස්සේ ඉන්න කට්ටිය. ඌ! ඒ උන් මේ ටට්ටක් ගාලා වෙඩි තියනවා. උන්ගේ ෂූටින් පැටර්න් එක මේ එන වේගෙන් එන. ඌ! ඌ! රිෆ්ලෙක්සස් තියෙනවන ගානලාට හොඳට දඩබඩ ගාලා වෙඩි තියන්න පුළුවන් ඉන්නවනේ. ඕ! කටු තියෙන මේ බෝලයක් ආ. කොහෙද අප මේ මිනිස්සයා? මේකේ මේ සමහර දැන් මෙතන දෙකක් වැදුනහම අවුට් වෙනවනේ. ඒ වුණාට සමහරක් දොරලා සර හාට් වෙන ඒවා ගත්තාම එතකොට අපිට වැඩි වෙනවා. මම හිතන්නේ හාට් හතරක් වගේ අපිට ගෙනියන්න පුළුවන් ඔක්කොම. අර බේර ගන්න අය ඉන්නවනේ. මේ බේර ගන්න අය බේර ගත්තාම ඒගොල්ලෝ 15ක් දොන්නම කොහෙද බේර ගත්තාම මම හිතන්නේ මේ ගේම් එක අපිට තව එක chance එකක් ඇඩ් වෙනවා. ඕ! නොතන කොහෙද මම ටයිමර් එකක් තියනවා. අද ඒ කියන්නේ ගේම් එකේ ටයිම් එකක් තියෙනනේ. මේ ටයිම් එක ඉවර වුණොත් අපිට මේ වෙනවා. මේ මොකද ගේම් ඕව වෙනවා. ඕ! මම දැක්කේ නැහැ පැත්තේ යන එක පාට. අම්මෝ කොහොමද අරයට වෙඩි තිය. ආ! මාරු ඔළුව දම දමිනේ කොහොමද පවුට තියන්නේ. ඌ! ආ! අන්න! අන්න අරුව වේර ගත්තා. දැන් අපිට සැනසීමෙන් අන්රා ඌ ආය ආවමු. එනමිස්ලා රීස්පෝන් වෙනවා මේක සමත් කළාට. මැෂින් ගන්න හේකුත් නෑ මට. ආ ඌ නෑ තන්ට අනාරි ඌ. අර එතනින් දුවල ගිය එනමි මේ අර පෙට්‍රල් බෝම්බ විසි කරනවා. ඒ දැන් ඒ බේරගත් එක්ක නා තව මොකක් හරි එකක් කිව්වා. ඒ කියන්නේ our purpose is as much as possible and it we must ඒක තනින් තන තියෙන ලියුමේ. පොඩි අවුලකට තියෙන්නේ මේ ගේම් එකේ මේ එනමි වරයිටි එකක් නැහැ කියන්නේ හැම එනමිස්ලා ගොඩක් අඩ එකම එනමිගේ කලයක මාරු කරලා වගේ තියෙන්නේ. ඒ වුණාට ගේම් ප්ලේ එක හොඳ හින්දා ඒ වැරද්ද තේරෙන්නේ නැහැ ඇත්ත. මැෂින් ගන් එකක් ගන්න මේ පිස්ටල් එකේ බුලට් එක ගොඩක් හැමින් යන්නේ. මේ ගේම් එක මේගොල්ලෝ බේස් කරන් හදලා තින්නේ ආ ෂිට්. මේගොල්ලෝ මේ ගේම් එක බේස් කරන් හදලා තින්නේ රෝලින් තණ්ඩ කියලා ගේම් එකකින්. ඒ ගේම් එක මේ වගේමයි. ඒකෙත් මේ වගේම දොරවල් අරගෙන ඇතුළට ගිහින් බලන්න තියන. මේ වුණාට ඒ ගේම් එකට වඩා මේක හොඳයි කියලා කියනවා. කියන්නේ මේකේ ගොඩක් තව දේවල් ඒකල ඉම්ප්‍රූව් කළා වගේ. මම දැක්ක ඒ ගේම් එකේ මීට වැඩි හැබැයි පොඩ ඇනිමේෂන්ස් තියෙනවා. බඩු පෙරලෙනවා රේ වුණා. ඒ කියන්නේ දැන් ඒ මේගොල්ලෝ මේ එනමීස්ලා වැටෙන එන පැටර්න් එකක් තියෙනවා. ඒ එනමීස්ලා එන පැටර්න් එක මතකනම් ගහන්න පුළුවන්. ආන්න මේ මැෂින් ගන් එකක් අම්බුණා. මේ ඕ ඌ එකෙක් ළඟටම පැන්නා. ඒ ස්කෙලටන්ස්ලා අර අර එකෙක් මම හිතන්නේ ඇතුළේ හිර කරගෙන ඉන්නලා උන් මැරිලා ගිහිල්ලා. ඕ ඕ ඕ අම්මෝ. අර බිම මේකක් තියෙන ස්ප්‍රින්ග් එකක් වගේ එකක්. ඒකට බවුන්ස්ලා උඩට යනවා ඉබේටම. ඌ තව ඩිංගේ වදිනා. ඒ නිල් පාට එක්කෙනා වෙඩි තියන්නේ නැහැ. නිල් පාට එක්කෙනාට හැබැයි අපි දෙපාරක් වෙඩි තියන්න ඕන. අන්න හාට් එකක් ආ. මේ සුදු පාට එක වෙඩි තියන හැබැයි අපි දෙපාරක් ඌට වෙඩි තියන්න ඕන. හරි. රෝස පාට එක්කෙන් අන්න අර රු හම්බුණ. රෝස පාට එක්කෙනාට ග්‍රේ එක්කෙනාට එකපාරක් වෙඩි තියන්න ඕනේ. ඌ අම්බී තව ඩිංගෙන් නදිනවා. කොහොමද අප මෙතනින් බහින්නේ? ආ මෙතන ආ අර අර එළීනේ සුදු පාට එක හරහටත් වෙඩි තියනවා. හරිනේ. අම්බෝ. ඌ. රෙඩ් කලේ උන් ටග් ගාලා ඇඟට එනවා. කියන්නේ උන් මාර ස්පීඩ්. ඔන්නතන උඩින් පයින්ව කට්ටිය. මට හොඳට මතකයි මේ ටික පොඩි කාලේ ප්ලේ කරාට. ඒ බස් එකක් තියෙන්නේ. ඌ. කුරුල්ලෙක් කොහින්ද ආවේ? ඌ ඌ ඌ. අම්බෝ මෙන්න. මේ අර කෝන් ෆීල්ඩ් එකක වගේ ඉන්නේ නේ. ආ අම්බෝ හොඳලාට දෙකක් තිබ්බ හෙල්ත් එක. අම්බෝ. ඒක දඩබඩ ගාලා තියන්න ඕන. ආනේ මගේ මැෂින් ගන්න කියලා. ආ හරි හරි ඇවිල්ලා. අතන්ට ඇවිල්ලා. ආ මේ.
දැන් බලමු මොකද ඊළඟ ලියුමේ තියෙන්නේ. තාම නෑ. ඒ ලියුම ෆුල් සෙට් වෙනකන් මේ අපිට හිතා ගන්න බෑ මොකද්ද තියෙන්නේ කියලා. ඒ පාස්වර්ඩ් කියලා අර දෙන්නේ ඒකේ මේ දැන් අපි දැන් මේ ඉස්සර පරණ Nintendo games වල save function එකක් නෑ. කලාතුරකින් තමයි ඔය game එක දෙක කියන්නේ first මම හිතන්නේ first game එක Legend of Zelda එකද කොහෙද? Legend of Zelda එකේ first game එකේ තමයි මම හිතන්නේ password මේකයි ඒ අර එන අර අපි මෙහෙම දාන cartridge තියනේ cartridge ඇතුලේ battery පොඩි battery එකක් තිබ්බා ඒ Legend of Zelda game එකේ. Battery එක හින්දා memory එකේ save කරගන්න පුළුවන් මේ save files මේ Legend of Zelda first game එකේ. දැන් මේ පරණ මේ අනිත් games වල තිබිලා නැහැ. ඒක තමයි password එකක් දෙන්නේ. දැන් ඔය 88යි 61යි 95යි කියලා තියෙන. දැන් අපි game එක දැන් එක දිගට ගහන්න නැහැ කියලා හිතන්නකො. Game එක off කරලා ආයෙ on කරනකොට මේ පරණ game වල මුලින් ඉඳලා ගහන්න එපේ. ඒ හින්දා මේ password එක ගහලා අපිට continue කරලා යන්න පුළුවන්. දැන් අපි අද එක game එකට play කරන්න බලමු මේ එහෙමනොත් අරකෝ ඕනේ නැහැ. يعني මේ level එකේ වඩා පරිස්සම් කරනවා මේ level එකේ දඩබඩ ගාලා ආව එකපාරට ඇඟට පයින් කට්ටි ඉන්නවා. ඌ අර මේක එනවා ඇඟට අර ආ මොකද මැඩම් ඌ වීඩියෝ එකක් කරනවා ඌ ඌ ඌ අම්මා තව ඩිංගෙන් මේ නවගේ බුලට් එකට උඩින් පැන්නේ අන්න ඉන්න අර සෝල්ජර් කෙනෙක් ඒ ඌ මේ රැපිඩ් වෙඩි තියනවා මේ අපිව දැක්ක ගමන් අපිට තියන්නේ නැහැ ඔහේ නිකන් ලයින් එකක් දිගට තියෙති ඉන්නවා මේ එකට හරි අමාරුයි ඒ උගේ ඉස්සරහට පැනලා වෙඩි තියන්න. මේ නිකන් මේ අර මායන් ටෙම්පල් එකක් වගේ මේ අර ආකිටෙක්චර් එහෙම තියෙන එකේ බලන්නකො මේ අර කැටයන් වගේ කපලා තියෙන ඒනික අර මායන් මේ වගේ. ඕ අනාර මනුස්සය මේ වෙන කවුද මේ අර මල මිනිහා හොයාගන්න එපේ. ඕ ඕ මට මතක හැටියට ඒ ඒ කොළපාට ඇඳලින් එක්කෙනා මේ මේ හරිය පොඩ්ඩක් පරිස්සම් වෙනවනේ මේ හරිය එකපාරට එනවා මේ ඇඟට අරන් ඕවා පරකොල පාට එක්කන අප්පා අන්න මේ කොල පාට එක්කනනේ ඕන අර අනිත් එක්කන මං හොයන එක්කන අම්බෝ තඩින්ගේ වදිනවා අම්මාට සීමදට ගින්දරත් වෙනවා මේ මැෂින් ගන්න එකෙන් තියලාට බුලට් පරිස්සම් කරගන්න ඕනේ ඒක ටග් ගාලා ඉවර වෙනවා අර රැපිඩ් ෆයර් වෙනවනේ ඒක ඒ මැදියට අර මේවත් මූව් වෙන අර ගල් වගේ තියෙන මේ ඔව් ඔව් මම මතකයි මේකේ ඉස්සරහට එන ඔය එනමිස්ලා වගේ කළු පාට එකේ ඌට මේ පහළ අතට වෙඩි තියන්නත් පුළුවන් අම්මෝ ටටක් ගාලා තියන්න ඕන මේ හැරිලා අම්මෝ වන අර ඇලේට වෙඩි තියන එක කියන ඒ උන්ට ගහන්න ඕන අපි බුලට් එක තියලා අපිත් බුලට් එකත් එක්කම යන්න ඕන ඉස්සරහට සිරි ආය වැදුනනේ අවුට් ටච් පාට මුලට ගියා මේ අපොයි ආයි මුලට ගියා දැන් එතන ඉඳලා ගහන්න උනා ආන් හරි අරුව හම්බුණා කොහොම හරි හම්බෝ තව එක චාන්ස් එකක් අද තියෙන්නේ ඒ එනමිස්ලා අපිව දැක්කහම මේ පස්සෙන් ඇවිල්ලා අපිට වෙඩි දෙන්න ඇඩිය නිකන් එකතන හිටගෙන ඔහෙ ඇත්තකට වෙඩි දී දී ඉන්නවා අපේ පස්සෙන් එන්නේ නැහැ ඇඩිය ඌ ඒ එක දෙපාරක් වෙඩි තියන්න ඕන අයියෝ ඒ දෙකක් තියන්න ඕන එක්කෙනා මේ ස්ක්‍රීන් එකක් වැදිලා ස්ක්‍රීන් එකෙන් එහාට ගියොත් මේ ආය අපි තව එකක් වෙඩි තිබ්බට එයාට වදින්නේ නැහැ එයා එනකම් ඉන්න ඕන ඒක තියන්න අපි ඌ ළඟින් ගියේ ඒක නා මේ රතු පාටෙන් එන ඩේන්ජරස් උන් ස්ක්‍රීන් එක එක පාට එනවා පේන්නේ නැහැ අපිට රියැක්ට් කරන ටයිම් එක මදි අර ඈත නිකන් කෝවිලක් මේ ටෙම්පල් එකක් වගේ අර මායන් ටෙම්පල්ස් තියෙන ඒ වගේ එකක් තියෙනවා සෝල්ජර්ස් ලයින් උන් තමයි රැපිඩ් තියන්නේ ආ හරි හරි ආව කොහොම හරි හම්බෝ තාම නෑ අර ලෙටර් එක බලන්න බෑ ඒකේ මොකද්ද ලියලා තියෙන්නේ කියලා තේරෙන්නේ නෑ ඒ අර අපි කරන එක අර බලාගෙන ඉන්නවා දෙකේ දැන් කොහෙද තියෙන්නේ දැන් මේ කොහෙද යන්නේ ආ මේ ලෙවල් එකත් හොඳයි මේ ලෙවල් එක මේ මේ ලෙවල් එකේ අමුතු සීන් එකක් තියෙනවා මේ එක්ක මේ කවුරු හරි මේ මිනිස්සුන්ව අල්ලගෙන ඇවිල්ලා ඒ මිනිස්සුන්ව දාලා මහරි එක්ස්පෙරිමන්ට්ස් වගේක් කළා මේක වැරදිලා ඒ මිනිස්සු නිකන් zombiyෝ වගේ වෙලා මොකද ඒ වගේ අමුතු සත්තු වගේ జాතියක් වෙලා උන් මේ කර ලස්සන ඩිසයින් කරලා තියෙනවා ගේ නිකන් තියෙනවා උන් හිරකල් තියෙන කූඩු
කූඩු අස්සේ උන් මෙන් අර උන්ගේ ඉලෑට ඔක්කොම පෑදිලා උන් කෙට්ටු වෙලා උන්ට කූඩු අස්සේ යන්න පුළුවන් තරමට උන් කෙට්ටු වෙලා මේ උන් මේ අපි අපිව දැක්ක ගමන් මෙහෙම අර හරහට හැරිලා ඒ කූඩුවෙන් එළියට ඇවිල්ලා ඇඟට පයින්නවා උන් ඔතන අනර අර ඒක මරු මං මේ දැකලම නැහැ ගේම් එක ඒ වගේ සීන්ස් තියෙන මේ මේ පරණ ගේම්ස් වල අර උන් ඇවිදවිද ඉන්නවා අපිව දැක්ක ගමන් එනවා ඒ එකෙක් දැක්ක ගමන් තියන්න ඕන මොකද උන් මේ අර වඳුරා වගේ උන්ට පයින්න පුළුවන් ඔය මාර දුරක් පයින්න පුළුවන් උන්ට උන් අර ෂැඩෝ එකස් ඉඳලා එන හැටි තමයි මරු ගේම් ඩිසයිනින් නියමයි මේක ඕ උන් එකෙක්ගේ ළඟකට මේ වුණා ඔච්චේ දැන් කොහමද මුන් ඕ අර උන්ට පෑන් හරි අයියෝ හා මේ කොහම හරි එතනට ආවා මේ හරි අමාරුයි අර එකපාට අර අරුන් නවත්තන්නේ නැහැනේ වෙඩි තියන්න ගන්න එක උන්ගේ පැටර්න් එක අල්ල ගන්න අමාරු අම්මා මින් ඇසිඩ් බැක් කරනු ඉතින් ටයිමින් තියලා යන්න ඕන ඕ අර පිටිපස්සේ ග්‍රැෆික්ස් එහෙම හරි ලස්සන ඇඳලා ලැබ් එකක් වගේ ඇඳලා තියෙනවා 2D වලින් අන්න ටයිමර් එක නම් තේරුමකුත් නැහැ ඒ ඒ දෙන වෙලාවත් වලත ඔය ගේම් එක ඉවර කරන්න පුළුවන් ටග්ගා කොහෙද යන්නේ මහලටනේ තව දොරවල් ඇති නේද එන්ඩින් එකේ දෙන්නේ ආ නෑ නෑ ඒ නමීස්ලට ෂූටින් පැටර්න් එකක් තියෙනවා ඒ පැටර්න් එකට මේවා කරන්න ඕන අම්මෝ ඌ අර එමෙද ඇසිඩුත් වැටෙනවා උඩින් ඌ ළඟට බැන්නේ ආ හරි හරි තව දොරවල් ටිකක් තියෙනවා මේ මේවෙන් එකක තමයි ඇත්තේ අරු කොහමද ආය ආපසට යන්න බෑනේ ෆුලි භාගයක් වගේ තමයි යන්න ආ හරි ශිකි අරුව තම්බුණ දැන් ඉතින් මාරු වෙන්න දැන් තියෙන මෙතනින් ඩිලමේකුත් ඉතිය බේරග ඔන්නුන රම්බෝ මෙන්න මේ මේ මුන් හෙන ඩේන්ජර්ස් හර අනිත් එනමිස් රට වැඩි හරි තව ලෙවල්ස් දෙකක්ද කොහෙද තියෙන්නේ ඔව් දෙකක් මතකයි අන්න දැන් ලියුම තව චුට්ටක් වැඩි වෙලා අනේ අපි ෆුල්ම ආහම කියවලා බලමු හරි ආ මෙන්න මේ මේ ලෙවල් එකේ මේ උඩට පහළට යන්න පුළුවන් මේ ලිෆ්ට් තියෙනවා ඒ නිකන් අර ටට්ටක් ගාලා යනවා නිකන් ඇත්ත ලිෆ්ට් එකක් වගේ නෙමෙයි නිකන් බටයක් වගේ තියෙන යන උසුන් ගාලා මේ ලෙවල් එකෙත් එන්න පරිස්සම් වෙනවා සාක්කාට ඔය ලිෆ්ට් වලින් මේ අර එනමීස පහළට වැටෙනවා ඒ කොල පාට නෙමෙයි කහ පාට ඔන්න ඒ එනමිත් එන ඩේන්ජරස් ඌ මේ එක පාටම කියන්නේ අපි දැක්ක ගමන් තප්පරෙන්න වෙඩි තියන්න ගන්නවා අපිට ඒකේ උඩට යන සද්දේ මරු ආ මේ සවුන්ඩ්ස් ගැන කිව්වම මතක් වුණේ මේ මේ ගේම් එකේ හොඳ සවුන්ඩ් ට්‍රැක් එකක් තියෙන. ඒ කියන්නේ ගාමුතු මේ ඒ කියන්නේ නිකන් චිප් ටියුන් විදියට තමයි යන්නේ. හැබැයි මේ හොඳ සවුන්ඩ් ට්‍රැක් එකක් තියෙනවා නිකන් ජෑස් වගේ මියුසික් තමයි තියෙන්නේ. නිල් පාටේ උන් එච්චර අවුලක් නැහැ. උන් වෙඩි තියන්නේ නැහනේ. හැබැයි උන්ට කේස් එකද උන්ට දෙපාරක් තියෙනවා. ආ අන්න අර මනුස්සයව හම්බුණා. දැයිති මෙතනින් පණ බේරන් යන්න වෙයි. අර හාට් එකක්වත් හම්බුන්නේ නෑනේ අප්පා. ආ කියනකොට මේකක් හම්බුණා. මේ මේ ඇස්සේ අර පෙට්‍රල් බෝම්බ වගේ විසිකන්නේ උන් ඉන්න උනුත් හරි ඩේන්ජරස්. උන්ට හයියෙන් දුවන්න පුළුවන්. අම්මෝ ආ කද්ද උඩින් එකෙක් වැටුනේ කොහෙද? ආ හරි හරි. හාම්මා එදන්ටත් ආවා. ආ අම්මෝ මේ ලෙවල් එකත් හරි අමාරුයි. මේ ලෙවල් එකේ තියෙන මේ මේවා මේ බෙල්ට් තියෙන මේ බෙල්ට් අපිව තල්ලු කරන අර බිම තියෙන කටුවලට ඒවට එක පාරක් හරි ගෑවුනොත් අවුට් වෙනවා ඒ කටුවල. ඕ අම්මෝ අම්මෝ. ඕ. ඕ අම්මෝ පැන්නොත් නම් වදිනවා ගලින්ම කටුවල. අම්මෝ මෙන්න පස්සෙන් එකෙක් ආවා. ටග් ගාලා තියන්න ඕන අර මේ උන් තියලා පහත් වෙනවනේ. ඕ ආයේ මතු වෙලා. ඕ අම්මෝ මා මයිතන ඕවෙත් එකක් හරි වැදුනොත් අවුට් වෙනවද කොහෙද ඒ අර පිස්ටන් එක වගේ දී අම්මෝ මෙතනින් පණින්නේ කොහොමද අම්මෝ ඕ ඒ මොකක්ද මේ වැඩ කොහරු නැගිටින්නේ නැහැ ආ මේ අම්මෝ වෙන තව එකෙක් ඉන්නවා
ඒ උන් නැගිටිනකන් අපිට නිකන් රැපීඩ් දීති ඉන්න පුළුවන් එනට වැඩක් නැහැ මේ එතකොට බුලට් එක ඉවරන අර බුලට් 112ක් මැෂින් ගන් එකේ තියෙන පිස්ටල් එක නම් කිසිම තේරුම නැක හෙන ස්ලෝ බුලට් එක යන්නේ ඒ ඔය තප්පර ගාන කවුන්ට් කරන්න පුළුවන් උන් අපිට අපි කවුන්ට් කරලා ඕනනම් තියෙද හැකි උන් කොයිලර් නැගිටින්නේ කියන එක අන්න ඉන්න දැන් ඉතින් කෙලිම සුත වෙන තියෙන ඉතින් ආ තියෙන දොර හරි දැන් අපිට ලියුම කියවන්න පුළුවන් මේ තියෙන්නේ ආ අර අපිට මිෂන් එක බාර දුන්න කමාන්ඩ් ඉන්නේ එයා තමයි මේ ඔක්කොම මේවක මේ ඩ්‍රග් කේස් ගෙනියන එයා තමයි ලොක්කා අපිට මිෂන් එක දුන්න ඌ තමයි මේ ඔක්කොම මේව කරලා තියෙන්නේ ඒක තමයි මේකේ තියෙන ට්විස්ට් එක again දැන් ආ දැන් අර මොන්ටරේ වැඩ කරන්නේ අර යන්න අර බලන් ඉන්නේ අර මිනිහා මෙයාට මිෂන් එක දුන්නේ එක්කෙනා එයාට අර තද වෙලා තමයි අර ඉන්නේ දැන් ආ දැන් ආය ආපු තැනට යනවා එතන තමයි අන්තිම ෆයිට් එක තියෙන්නේ ආ ඔය තියෙන්නේ මෙන්ෂන් එක දැන් තමයි වැඩේ අමාරුම මේක ඉන්නවා මාරා මාරුකාරියෝ සෙට් එක මේ ඔයින් අම්මෝ වරි කළු පාට එක්කෙනාට පහලට වෙඩි තියන්නත් පුළුවන් එයා ඇඟට පයින්නත් එක්ක අර අනිත් එනමිස්ලාගේ ඔක්කොගේ මික්ස් එකක් එයා අර දැක අර යාර පහලට වෙඩි තියන්න පුළුවන් අම්මෝ ඕ අර හරහට වෙඩි තියෙන කිකුත් තියෙනවා එතන ඒ එනමිස්ලා සමාකාට පස්සෙන් පන්නගෙන එනවා මේ අපිට තේරෙන්නේ නැති වුණාට හොඳම වැඩේ දකුණ දකුණ එක්කෙනාට ෂූට් කරලා යන එක මොකද නැත්තම් එනමිස්ලා ගොඩක් ඉන්න තැනක හිර වුණොත් අර මිස් වෙච්ච එක පස්සෙන් එන වෙඩි තියෙනවා ආ මේ මෙන්ෂන් එකකින් එලියට ආවා අපිනේ ආ මේ බෙවලි හිල්ස් වල තියෙනවා කියලා කියන්නේ මේ මේ මිෂන් එක ඌ අර අර ස්ටැචුස් වලට විදුලි කොටනවා හරි ඌ මං හිතන්නේ ඒ ගල වැදුන මොකක් හරි කේස් එකක් තියෙනවා ඒ විසි වෙන ගලක් වගේ නේද හරි ඌ අම්මෝ දැන් නම් එනේ ඉන්ටෙන්ස් දැන් මං හිතන්නේ මෙයා අර ටවර් එකක් වයක උඩට යන්නේ ඔය පාට ඊ මොකද්ද හයිලයිට් ග්‍රීන් පාට් එකක් ඉන්නේ මම හිතන්නේ උඩ තුනක්ද කොහෙද තියන්න ඕන ගොඩක් උඩකට ආව දැන් ඌ අන්න ඇතුළට ගියා අන්න ඉන්න මොකද්ද කියන්නේ now that you know my secret you must die it's all over for you commander jones කතින් ෆයිට් එක රෙඩි ආ හරි හරි ඌ ආ එයා ඉවරයි ගොඩක් තියන නෑ ඒක පොඩ රියලිස්ටික් කර නැත්නම් සානේ බොස් ෆයිට් වල එන ගොඩක් තියන්න දෙපේ අම්මන්ට සිරි අර මෙයා බලන් හිටපු කැමරා එක මේ මේ මේකට වෙඩි තිබ්බා මේ මොනිටරේට මේ මොකද්ද මිස්ටර් ස්මිත් මිස්ටර් ආ මේ ස්මිත් කියන්නේ අපේ කැරක්ටර් එකට එයාගේ නම කෙනී ස්මිත් ස්පෙෂල් මිෂන් එක ආයාරක් අරුව විනාශකාට මුළු මේකම ඔක්කොම විනාශ කළා නෑ කියලා කියන්නේ දැන් තව එකක් එන්න වගේ බලලා තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ ආ යා තුවක්කුවක් තියලා යනවා තුවක්කුවේ බැජ් එක දි එන්ඩ් ඔච්චර තමයි ඒක ඉතින් මොකුත් නෑ ආ නෑ නෑ එන්ඩින් ස්ක්‍රීන් එකේ ඉන්නවනේ රයිට් බයි